කොහොමද වාඩ දැනෙන්නේ ආදරේ කියන මාතෘකාව ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ආදරේ සුන්දරයි තියෙන්නේ. වරදක්ද? නෑ. කවුද ඒ ආදරවන්තයා වාසනාවන්තයා කවුද? මගේ මහත්තයා. කවුද ඒ මහත්තයා? එයා මංජු. මංජු ආගේ වාඩ උදව් කරගෙන ඉන්නවා. ඔව්. එයාත් සැලුන් නේද කරන්නේ? නෑ එයා ෆෝන් ෂොප් එකක්. ආ එයායි දෙන්න එකතුලා තමයි මේ ජීවිතේ ගත කරගෙන වැඩි යන්නේ. දැන් මේ ආදර සම්බන්ධන කොච්චර කල්ද? අපි දෙන්න මාතර දැන් මේ කුරුණෑගල තමයි වදින්චලා ඉන්නේ. ඒ ලයින් එක කුරුණෑගල ආක්‍රමණය කරලා තියෙන ව්‍යාපාරික අංශේ. ඔයා යොහානි නම්. හරිද? ඔයා යොහානි නම් මේ වෙලාවේ මොනවද කරන්නේ? යොහානි නම් මට හිතා ගන්න බෑ ඒක. ප්‍රේක්ෂක අතරට යන්න තමයි යොහානි. ආ ඒක දැන් තව ප්‍රේක්ෂක අතරට යන්න. ඒ ජනප්‍රියත්වය උපයෝගී කරගෙන මේ ලංකාවට මොන වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවද? ලංකාවට ඉතින් හොඳ වැඩක් කරන්න ඕනේ නේද ලංකාවේ නම්. දෙවි කෙනෙක් මොකක් හරි වරමක් දුන්නොත් ආයමත් ජීවිතය ආපස්සට වෙනස් කරගන්න දේ මොකද වෙනස් කරගන්න මෙහෙම කරන්නේ? වෙනස් කරන්නේ? වෙනස් කරන්න කියලා 아무 දෙයක් නැහැ මං ආදරෙන් ඉන්නේ හොඳ ජීවිතයක් ගත කරනවා මට නම්. ඉතින් සල්ලි තමයි ඕනේ. සල්ලි තමයි අය සල්ලි දෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. හරි දැන් ජයෝ මම හේෂ් ඔන් ද ස්ට්‍රීට් ප්‍රෝග්‍රෑම් එකේ හේෂන් මල් YouTube channel එකේ සුබදාසක් ජයෝ. Thank you. Okay. රයිට් ඔකේ එහෙම තමයි ජීවිතේ මිනිස්සුගේ ජීවිතේ වෙනස් වෙනවා නේද සල්ලි තමයි තුන් ඕනේ නේද සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි කියලා කියනවා නේද මම හිතන්නේ මචං ඔය සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි නෙවෙයි ඔය දෙයියන්ගේ වෙන කවුරු හරි මල්ලි කෙනෙක් හෙන්න බෑ ඔය වෙන කවුරු හරි නෑ මං හිතන්නේ වහප්ප කෙනෙක් හරි බුන්ටි කෙනෙක් හරි මම විශ්වාස කරන්නේ නේද වාහනයක් කියනවා හැප්පේ කොට ෆ්‍රේම් එක මෙවතර කරන්නේ මම හිතනවා මේ මේ මේක දාගෙන ඉන්න කෙනෙක් අවාසියකුත් තියෙනවා නේ මේක ගලවන්නද එපා නේ Hey, shoulder free. Hey, shoulder free.